දිරිචාතු නමන්න බෑනේ දිරිච අත්තක් කියන්නේ කිසිම ලයිෆ් එකක් නැති දෙයක් මැරිච්ච දෙයක් ඒක ඇතුලේ වතුර යන්නෙත් නෑ ඒක නියුට්‍රියන්ට් එකකුත් නෑ ඒක කිසිම පණක් නෑ අපි අලුත් දේවල් ඉගෙන ගන්න එක නැවතුත් අලුත් අදහස් පස්සේ යන එක නැවතුත් තනි මතයක විතරක් හරි හෝ වැරදි මම මෙතනින් හෙල්ලෙන්නේ නැහැ කියලා වැරදි මතයක හරි මුරණ්ඩුකමට ඉන්න ගියොත් වෙන කෙනෙක් කියන දේ අහන්න නැතු තමන් විතරක් හරි කියලා හිතුව අපිත් ඉතින් ඒ දිරිච්ච අත්තක් වගේ වෙනවා එහෙම නැතු වැඩිහිටියෝ කියන යම් දේවල් දෙමව්පියෝ කියන යම් දේවල් යාළුවෝ කියන යම් දේවල් ඉගෙන ගන්න දේවල් අත්දැකීමෙන් ලබා ගන්න දේවල් ලෝකේ වෙනස් වෙනවත් එක්ක වෙනස් වෙන්න ඒකට හැඩ ගැහෙන්න තියෙන හැකියාව ඒවා අපි දිනු කරගන්න ඒවා අපි කරන්න අපි අර දිගටම පොළොවේ ඉඳන් වතුර න්ියුට්‍රියන්ට්ස් අහසේ ඉන ඉරේලිය ඔක්කොම අරගෙන බොහොම හෙල්දි විදියට හැදෙන අත්තක් වගේ වෙනවා එතකොට අපිට නැමෙන්න පුළුවන් අපිට ඕන පැත්තකට වැවෙන්න පුළුවන් නමුත් අපි ඒක නොකරන්න නොකරන්න අපි අර දිරිච්ච අත්තක් වගේ ඩ්‍රයි වෙලා මැරිලා යනවා අපි හැම වෙනව විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී අපේ ජීවිතේ ඒ වගේ අය හම්බෙනවා එහෙම හම්බෙන අවස්ථාවලදී මම හිතනවා සමහර වෙලාවට අපි අනවශ්‍ය උත්සාහයක් දරනවා ඒ වගේ කෙනෙක්ව වෙනස් කරන්න නැවත හරි මාර්ගයට ගේන්න හරි දේ පෙන්වන්න නමුත් මං එතනින් හෙල්ලෙන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන නම් තියන්නේ දිරිච්ච අත්තක් වගේ එයාව නමන්න ගියොත් කැඩෙන එක විතරයි වෙන්නේ නමන්න බෑ ඒ වගේ අවස්ථාවලදී කනගාටුයි නමුත් කරන්න දෙයක් නැහැ ඒ නිසා විශේෂයෙන් අපිට වෙන අය ගැන පාලනය නැහැ නමුත් අපේ ජීවිතේ අපි එහෙම නොවෙන්න අපි වගේ බලා ගන්න ඕන අලුත් දේවල් අලුත් ලයිෆ් එකක් හැමදාම අපි නැවත නැවත අපේ මනස අපේ හිතේ රීඑනර්ජයිස් කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ එහෙම කරන තාක්කල් අපි අර බොහෝම හෙල්දි විදියට වැවෙන ගහක් වගේ ඒ අත්තක් වගේ අපිට ඉන්න පුළුවන් එහෙම නැත්නම් දිරිච්ච අත්තක් වෙලා මැරිලා යනවා දිරිච්ච අත්තක් වෙන්න එපා